ආයුබෝවන් සත්‍ය තොරතුරු සමග අදත් ඔබ සමග එකතු වෙන්නේ සිලොන් බ්‍රෝ YouTube channel එකෙන්. උන්ඩියල් සහ හවාලා මඩින්න මහා බැංකුව අතතියයි. ආනයන ගෙවීම් බැංකු ක්‍රමය හරහා සිදු කිරීමට අනිවාර්ය කෙරේ. දේශීය විදේශ විනිමය වෙළඳපොළ වැඩි දියුණු කිරීම සඳහාගෙන ඇති නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහා බැංකුව අධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ඉපැත්තෙන් අපි ඉල්ලා සිටින්නේ ඒ පිටත වෙළඳපළට ඩොලර් සපයන කවුරු හරි පිටරට ඉන්න කෙනෙක් මෙහාට වෙන මුදල් හරි නැත්නම් අපේ අපනයනකරුවෙක් හරි කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නම් ඒගොල්ලන්ගේ අපි ඉල්ලන්නේ කාරණු කිල්ලා සිටින්නේ මීට පස්සේ පුළුවන් තරම් ඒ වැඩේ කරන්න එපා. මොකද එහෙම එව්වට මෙතන වෙළඳපළක් නැහැ ඒකට. එතකොට අර මේ ඔෆිෂල් රේට් ට්‍රේඩ් එකයි බ්ලැක් මාකට් එක අතර වෙනස අඩු වෙනවා. අඩු වුණාම බැංකු ක්‍රමය තුළට බැංක සිස්ටම් එකේ ලිකුවිඩිටි එක වැඩි වෙන විදිහ තමයි මේ ක්‍රමයේ හදන්නේ. එතකොට පිටරට ඉන්න කෙනාටත් වෙනවා මෙතන එකට ඉල්ලුමක් නැති වෙනකොට බැංකු ක්‍රමය තුළින්ම ඒ මුදල් ලෙවන්න. දැන් අපි අර ඉස්සර වගේ මේක එකපදන තියන්නේ නැහැ. ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා. ඒතර ඒ අනුව දැන් සාධාරණ මුදලක් ඩොලර් එකට රුපියල් ගණන් දැන් ලැබෙනවා බැංකු ක්‍රමය තුළ. ඒතර ඒ යටතේ ප්‍රමාණවත් මුදලක් ඩොලර්ට ලැබෙනවා. ඒතර ඒ නිසා ඒ මුදල මේක තුළින් එවීම තුළින් එකෙන් ඇත්තටම විශාල උදව්වක් වෙනවා හැමෝටම. හේතුව තමයි අර විදියට ගියාම වෙන්නේ ඒ බැංකුවෙන් පිටතන මුදල් ඒ විදේශ විනිමය ප්‍රමාණ රට ඇතුළට එන්න තියෙන මුදල් ටික පාවිච්චි වෙන්නේ අපිට හැමතිස්සෙම අත්‍යවශ්‍යම වෙන ආනයන වලට නෙමෙයි. ඒත් ඒ මුදල තිබුණා බැංකු ක්‍රමය තුළ අපිට ඒක පාවිච්චි කරන්න තිබුණා අත්‍යවශ්‍යම දේවල් වලට ජනතාවට පහසු වෙන තෙල් ටික ගේන්න, ගෑස් ටික ගේන්න, කිරිපිටි ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න ඒවට පාවිච්චි කරන්න තම් පේනෝමේ අපේ රටේ බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය හැකියාවක් තියෙනවා. සොයල බැලුවාම පේන දෙයක් තමයි අර බැංකු ක්‍රමයට තුලින් නැතුව බැංකු ක්‍රමයට පිටතින් විශාල වශයෙන් අර හවාල ක්‍රමය සහ උන්ඩියල් කියන ක්‍රම වලින් විදේශ විනිමය ගලාගෙන එනවා. ඇවිල්ලා ඒව තුලින් සමහර වෙලාවට ආනයන අපිට අත්‍යවශ්‍ය නොවන විශාල වශයෙන් ආනයන වලට මුදල් යන්නේ අර හවාල උන්ඩියල් යන ක්‍රම වලින්. එතකොට ඒක යම් ආකාරයකට ඒ මුදල් නැවත බැංකු ක්‍රමයට ගෙනා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව පිගර කීපයක් කරන බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි පිගර තමයි ගැසට් නිවේදනයක් ගතන අද කවසාරි හෙට වෙනකොට නිකුත් කරයි මුදල් අමාත්‍යාංශයෙන්. ඒකලයි පනත අනුව ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඇක්ට් එක යටතේ පුළුවන් නිකුත් කරන්න චක්‍රලේඛනයක්. එතෙන්දී ඒ විදියට එන ආනයන යම් කිසි කාල සීමාවක් දීලා එතෙන් පස්සෙට ඒව තහනම් කරනවා. එතකොට ඒ කාලයෙන් පස්සේ මීට පස්සේ රට ඇතුළත තියෙන සීලුමාන එන වලට සහතිකයක් දෙන්න ඕනේ. ඒ සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ. ඒතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයන කරොත් ඒක අපේ කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්න බෑ. එහෙම ආනයන කරන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට සීලුම ආනයන වලට මුදල් ගෙවීම ඉදිරියට මේ සකුල්ල කිෂු කරාට පස්සේ අද කරන්න වෙන්නේ බැංකු ක්‍රමය තුළින්මයි. එතකොට වෙන්නේ අර පිට තියෙන වෙළඳපළේ විදේශ විනිමය සඳහා බැංකු ක්‍රමය තුළ පිටත තියෙන ඉල්ලුම නැති කළා දාන්නේ.